ඊළඟට එනවා හත් වෙනි එක. ඒකත් වැදගත්. හතේ තියෙනවා පාරාමිතිය කතන්දරයක්. x සමානයි 2 ධන cos 2යි තීටා. y සමානයි. පුතා y සමානයි. හරි. 4යි sin තීටා. කොහොමද? මේක මරු එකක් ඈ. හරි. යන සමීකරණය මගින් දෙනු ලැබේ. තාත්වික තීටා පාරාමිතියක් ඇසුරෙන් x y තලයේ සී ලක්ෂයක් මෙහෙම දෙනු ලැබේ. dy වේදීව dx ව්‍යුත්පන්නයේ තීටා ඇසුරෙන් සවන. දැන් මම මෙතන මේකත් කියලා තව එකකුත් හරි. මොකද කියන්නේ මම මෙතන මෙයාව තියෙන්නේ තීටා විචලනයේ නිසා 22 ළමයි තියෙනවා නම් බලන්න මේක ලේසි වැඩක්. හරි මේක අවකලනය කරනකොට තීටා විශ්ේ. මොකද කරන්නේ තීටා විශ්ේ. තීටා විශ්ේ නවකලනය කරනවා. ඒතර මෙතනින් ඉන්නේ dx වේදීව dt. අර dx වේදීව dt. මෙතන දෙක අවකලන කරන බිඳුවයි cos 2 θ කරාම ඍණ sin 2 θ වල 2. මොකද cos අවකලන කරන ඍණ sin වෙනවා. මේ 2 θ අවකලන කරාම 2 වෙනවා. θ වලින් වෙන්නේ මෙන්න මේ. හරි. මේක ගන්න පළවෙනි. අවුලක් නේ. ඊට පස්සේ y කියලා කියන්නේ. පුතා y කියලා කියන්නේ 4 sin θ. 4 sin θ මොකද බලන්න. 4 sin θ. මේකත් කරනවා තීටා විශ්ේ. අනේ එතකොට එනවා dy දීම d තීටා 4 cos තීටා. මොකද 4 නියතයක් එළියට ගත්ත sin තීටා අවකලනය කරනවා cos තීටා. දැන් මට ඕනේ dy දීම dx. මම දානවා ධාම නීතිය chain rule. එහෙම නැත්නම් ධාම නීතිය. හරි. ධාම නීතියෙන් dy බෙදීම dx කියන්න පුළුවන්. dy බෙදීම d theta වැඩි කිරීම d theta බෙදීම d. හරි. පැහැදිලි. ඕනනම් අපිට හිතන්න පුළුවන් මේකට මේ කැපෙනවා කියලා. මම අහන්නම් කැපෙනවා. මගේ තීරිය අපි මොන උත්තරේ දෙනවා? එහෙම කපන්න බෑ. හරි මෙතනදී එහෙනම් කාරක මේක ඇවිල්ලා කාරක ආරක ඔපරේටර්ස් ඩිෆරෙන්ෂල් ඔපරේටර්ස් අවකල කාරක මේකත් කාරක කාරකේ කියයි කවන්න හරි ඔය කලණයට අදාළ සිදුවීමක් වෙනවා මෙතන කාරක නිෂේධනයක් වගේ එකක් වෙනවා හරි එතන මේකෙදි d තීටා වෙදීම d තීටා කපන්න නැති වුණාට අර්ධ දෙක්වේ මෙතන මේ දිලේ යන පුළුවන් මෙතන d තීටා කපන්න එපා හරි දැන් උඹලට පුළුවන් මෙහෙම කියන්න අවුලනේ එමකට එමකට මෙතන d theta එක පහවි ලියනවා අවුලනේ ෂීට්නේ තේරෙනවා හරි එහෙනම් dy වීම d theta කියන්නේ අතලයි මේ ඕ ලෙවල් වල තියෙන එකක් තමයි පොදු වේලවත් වෙලා බිම තියෙන් බලන් ඉන්න එපා dx වීම d theta කියන්නේ 2 sin 2 මේ සුළු කර ගන්න පුළුවන් 4 cos theta sin 2 theta අවකලනය කරාම 2 sin theta cos theta උදා මෙන්න මේ කැපෙනවා ඍණයේ කැද sin theta එම නිසා dy බෙදීම d theta සමාන ඍණ cos theta ඍණ cos theta හරි මේ බෙදීම පරාන්දි සෙට් නෝඩ මේ සිද්ධිය පැහැදිලි වෙනවා හරි එහෙනම් මෙතනින් පස්සේ තව පොඩි එකක් කියනවා මෙතනින් ඉස්සරහා දෙන එක හරි 22 ළමයි ඉන්නවනම් මට කියන්න මේක තේරුණාද කියලා එතන මේක තේරුණා නම් ඕලන්ට දැන් තියෙන්නේ පේපර් පේපර් බුක් එක අරගෙන 2020 ඉඳන් ආපස්සට හදාගෙන ඉන්න මේ වගේ ගන්න අනිවාර්යෙන් තියෙනවා හරි තේරුණාද සීන් එක පොඩි දෙයක් නෙමෙයි මේකට කියන්නේ පුතා ධාම නීතිය චේන් රූල් දැන් මම මේ විචල්ල දෙකකින් ලිව්වේ මේක විචල්ල ඕනෑම සංඛ්‍යාවකට ලියන්න පුළුවන්. ඒක මම පාඩමේදී කියලා දෙන්නම්. හරි. මොකදයි සිද්ධිය? හරි. දැන් ඔයගොල්ලන්ගේ වගකීම තමයි 2022 වෙනි මෙතන ඉන්නවනම් මම දැක්ක ඉන්නවා කීප දෙනෙක් Zoom එකේ. ඔයගොල්ලන්ගේ වගකීම තමයි පාස් පේපර්ස් පොත ගත්තා පිළිවෙලට
මේ කෑන්ඩි විතරක් කරා. අන්න එහෙම ලකුණු එකතු කරගන්න. ලියල ඉවරනේ ඉවරයි කියන්නේ. හරි ලකිරි ඉවරයි. ගැම්මෙන් ඉන්න. ගැම්මෙන් ඉන්න මෙන්න මෙතනම පොඩි දෙයක් කියනවා ඈ. පොඩි දෙයක්. මේකත් ඉස්සරහට 22 උන්ටත් වැදගත්. 21 උන්ටත් වැදගත්. 21 උන්ටත් මම හැමතිස්සෙම මේ වගේව කියනවා. මොකද විභාගය තුල චෙක් කරන්න පුළුවන් කාරණා. දැන් මුදේ මෙතන ඇවිල්ලා තියෙන ඩිවල් විදිහම dx නේ. හරිද? ඔන්න මොකද ඇවිල්ලා තියෙන ඍණ කොසෙක් තියෙනවා. බලන්න පුළුවන් මේක x විශේෂම අවකලනය කරන්න. මොන විශේෂින්ද? x විශේෂයෙන් අවකලනය කරන්න. හරිද? dy විදිහම dx ව x විශේෂයෙන් අවකලනය කරාම d වර්ග y විදිහම dx වර්ග. මේක පාඩමට අදාළ නැහැ. මෙතන මේ හදාගෙන යන 2015 හත්වෙනි ගානට මේක අදාළ නැහැ. මේක අදාළ වෙන්නේ නැහැ. මේක අදාළ වෙන්නේ අවකලනයේ සම්බන්ධව පොඩි හැදෑරීමක් විතරදී. හරි? මේ වැදගත් සීන් එක අදාළ වෙන්නේ අවකලනයේ සම්බන්ධව. හරි, කියන අවකලනයේ අනුයාත අවකලනයේ පරාමිතිය තියෙනකොට. හරි? මෙන්න මේකට කියනවා දෙවන අවකලන සංගුණක. හරි? දෙවෙනි අවකලන සංගුණක. දෙවෙනි කියනක මතක තියාගන්න ඕනේ කියන්න ඕනේ. දෙවෙනි අවකලන සංගුණක. එන්නේ මෙහෙමයි. cosec θ අවකලනය වෙනවා. ඍණ cosec θ අවකලනය වුණාම ඍණ cosec θ cos θ. sorry cot θ. හරි? ඍණ cosec θ cot θ. වැඩි කිරීම පුතා d θ වෙදී. ඔන්නෝක සිද්ධි. හරි? ඔකල දැනගන්න ඕනේ මේක x විශේෂයෙන් කරන නිසා මෙන්න මේ තීටා තීටා නැවත x විශේෂයෙන් අවකලනයේ වී උත්තරය වෙන්නේ cosec තීටා cot තීටා වරක් d තීටා වෙදීම dx. හරි, d තීටා වෙදීම dx. ඔයාලට මතකද මම පැත්තක ලිව්ව dx වෙදීම dx. හරි, එම නිසා d θ වෙදීම dx කියන්නේ ඍණ එක ඇතර θ සරින් දෙක. ඒකෙන් මේක වෙයි. හරි, ඒක තේරුණාද කියලා මම පොඩ්ඩක් කියන්නේ 21 22 හැමෝම හරි පොදු වේවට උත්තර ඇත්තේ. ඔවා පුතේ පට පට වැදගත්. හරිද? තාම වැදගත් තීරණාත්මක දැන්. හරි, තාම වැදගත් තීරණාත්මක දැන්. හරි, පට වැදගත්. හරිද? පට වැදගත්. يعني මේක දෙවෙනි පාර අවකලනය වෙනකොට පුතා මේක දෙවෙනි පාර අවකලනය වෙනකොට ගන්නට මෙතන මේ වැත්තෙන් වැඩි වෙනවා. දැන් මම මේක x විශේෂය. දැන් ඔය පින් වල කරලා බලන්නවා. තීටා විශේෂය. ලොවදා වැදගත්. ඕකෙන් ඔබල දන්නවා 2007 ගාන තියෙනේ ඕකේ. 7 හරි 8 හරි මට අවුරුද්ද මතක නැහැ පුතා. 7 හරි 8 හරි. අපිට ඊළඟට ඒ හම්බෙන්න තියෙන පේපර් එක. හරිද? දැන් මේක වෙන්නේ මෙහිමයි. x විශේෂයෙන් අවකලනය වෙන්නේ. මෙයාට උදේ දෙවෙනි අවකලනයට යනවා. හරි, දෙවෙනි අවකලනයට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන තියෙනවා cosec θ cot θ. මේ අවකලන වෙනවා. ඊට cosec θ. ඒක මතකද? ඊටස් මෙතන d θ වෙනවා dx. dθ බෙදීම dx වලින් වැඩි වෙනවා. මොකද මෙතන තියෙන්නේ x නෙමෙයි විචල නෙමෙයි. මෙයාගේ අවකලනයෙන් තමයි මේ වැඩි වෙන්නේ. වුණ උතේරු ළමයි ඉන්නවනම් පැහැදිලිව පොයින්ට් අවුට් කරලිය. හරි. දැන් මේකේ අපිට ඇවිල්ලා තියෙන්නේ ඊවැදීම dx ට ඇවිල්ලා තින්නේ ඍණ cosec θ කියලානේ. හරි, මම මේක අවකලනය කරනවා θ විදිහට. මොන පරික්කමෙන්ද θ විශේෂය? θ විශේෂය මේක කරේ කලින් x විශේෂයෙන් මේක කරන් θ විශේෂය. හොඳට බලන්න, මෙයා වැඩි කරන්නේ දැන් මෙයා අවකලනය සොරි අවකලනය කරන්නේ θ විශේෂයෙන්. එහෙනම් මුලින්ම වෙන්නේ හරි මේක 21 උන්ට තමයි වැදගත්ම.
ගාන මෙතනින් කරකවුවොත් එහෙම හරි ඔබල දැනගෙන ඉන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා හරි 2008 මට අවුරුදු මතක් වුණා 2008 මෙතනින් තමයි යන්නේ හරි මේ දිනේ පුතා x විෂයෙන් y හි දෙවෙනි අවතාරය සංගුණ මොකද x විෂයෙන් y දි දෙවෙනි අවතාරණ සංගුණය ඒක වැඩි වෙන්න ඕන dx බෙදීම d θ මොකද 22 ළමයින්ට දැනට තේරුණේ දුරට අවුලක් නැහැ මොකද 21 වුණා තාමත් ඔක තේරෙන්නේ හරි මෙන්න මේකෙන් වැඩි වෙනවා මේ වෙලා තීටා විශේෂය එහෙම තීටා කියන්නේ මෙතන ඉඳන් විචාරය ට්‍රයි කරලා බලන්න ඔක ලියලා බලන්න ඔක තේරුම් ගන්න බලන්න දෙතුන් පාර උපුටු ගාලා බලන්න මොකක්ද එන්නේ කියලා හරි තමුන් ඉන්න ගම කොලයක් අරගෙන ලියලා බලන්න සර් මොකක්ද කිව්වේ කියලා දැන් ලියනකොට මේවා මම මේ පාට පාටින් දාන්නේ ඔයගොල්ලන්ට වැදගත් වෙන හින්දා සතු පාට ලියන එක පේනව නේද YouTubersලා තේරුණාද මේක හරි සමානයි සමානයි කොසෙක් තීට අවකලනය වෙනකොට ඍණ කොසෙක් තීට उत्तर अरे dy/dx dx theta සමන ලබා ගන්න theta සමානයි 5/4 වන විට වක්‍රයේදී අභිලම්බයේ සමීකරණය හරි දැන් මෙතන අපිට ඇවිල්ලා තියෙන්නේ dy/dx කියලා dy/dx කියලා අපිට ඇවිල්ලා තියෙන පුතා dy/dx කියලා අපිට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද අපිට ඇවිල්ලා තියෙන්නේ අපිට ඇවිල්ලා තියෙන්නේ මේ ඍණ cosec theta මේ ඇවිල්ලා හරි සරලව ස්පර්ශකයේ අනුක්‍රමණය සරලව ස්පර්ශකයේ අනුක්‍රමණය දින ස්පර්ශකයේ අනුක්‍රමණය හරි ස්පර්ශකයේ අනුක්‍රමණය එතන මේවා මේ වක්‍රයේ කොහොමද මේ විදිහට දිනනවා නම් මෙන්න මේ ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි ඇවිල්ලා තියෙන්නේ තීටා ගැගේ දෙනවා දැන් මම කියන තීටා සමානයි 5 බෙදීම 4 විට මොන තරම් ලේසිද බලන්න තීටා සමානයි 5 බෙදීම 4 විට දැන් dy බෙදීම dx මම දන්නවා තීටා සමානයි 5 බෙදීම 4යි එනේ එකට sin 5 බෙදීම 4යි උත්තරේ ඍණ මූල 2 ඍණ මූල 2 හරි එහෙනම් මේ මොහොතේදී අනුක්‍රමණය තීටා සමානයි 5 බෙදීම 4 කියන වැලියු එකේදී අනුක්‍රමණය m කියලා ගත්තොත් m කියන්නේ ඍණ මූල 2. හරි? ඍණ මූල 2. එතකොට ඔයගොල්ලෝ දන්නවා අභිලම්බයේ තියෙන ස්පර්ශකයට මේ මොහොතේදී ඒ ලක්ෂයේදී අඳින ස්පර්ශකයට ලම්බකව. හරි මේකට කියනවා ස්පර්ශකය කියලා. මේ දිනා අභිලම්බ. අභිලම්බ. හරි? මේක අපි ඩොට් දා m ඩෑෂ් කියලා. m ඩෑෂ් කියලා. ඔයගොල්ලෝ දන්නවා මේ ඒක ලම්බක නිසා mm ඩෑෂ් ගුණිතේ සෝරි mm ඩෑෂ් ගුණිතේ කියන m වරක් m ඩෑෂ් ගුණිතේ මේ රේඛා දෙක ලම්බයි අනුක්‍රමණය ගත්තාම අනුක්‍රමණ ගුණිතේ කීයද මේ ස්පර්ශකයේ අභිලම්බය අතර ඍණි එහෙනම් m කියලා කියන්නේ ඍණ මූල 2යි m ඩෑෂ් කියලා කියන්නේ ඍණ 1යි එහෙනම් උත්තරේ m ඩෑෂ් සමානයි 1 √ 2 හරි එන මේ අඳින්න යන අඳින්න નિયમિત අභිලම්බයේ අනුක්‍රමණය. එකයට මූල. හරි. දැන් මෙතන අපිට පටන් ගන්නකොට ලක්ෂ්‍ය දුන්නා x = 2 +
අපිට ලක්ෂයක් දුන්නා එක සමානයි 2 දාන cos 2යි තීටා. එහෙනම් ඒකේ තියෙන්නේ තීටා. සහ 10 ලක්ෂයක් දුන්නා y සමානයි 4 cos 2යි. හරි. සෝරි 4 sin 2. sin 2. දැන් තීටාට පහ විදිහම හතරද. එහෙනම් x සමානයි 2 දාන cos देखो बाटा पाई भी नहीं मारता पाई किया नहीं अंतराई साइन पाई भी नहीं मारता अरे ऐसे तेरे सुलु कर रहा है ना एक सामान है उगला तेरे इन लोगों में तेरा पोस्ट पाई भी नहीं मुझे देखा क्यों ना मेरे को भी नहीं देखा पाई सामान है अंतरा वाला एक ही रूम लो देखा है सुलु कर रहा है देखा है बोला देखा अरे इधर नियमों देवी m dash එකේ මුල දෙකක් වෙනවා එයාගේ ලක්ෂයක් තියෙනවා දෙකේ දෙකයි මුල දෙකයි ඔච්චර එහෙම නිසා සමීකරණය දැන් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ සමීකරණය මෙහෙම ලියන්න y වෙන දෙකයි මුල දෙක සමානයි එකේ අර පුතා මුල දෙක වරක් x वर्गफल गणित अभ्युने प्राक्टिस मापांक प्रस्तार प्राक्टिस मेक हरिटम प्राक्टिस मित्र लखनऊ दिखाई बा अरे बिशिबा दीना बिशिबा